ආයුෂ බොහෝ වේවා දත් ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකෙන් 2022 වර්ෂයේ පෙබරවාරි ඉඳන් අද දක්වා ලෝකයේ කතාබහට ලක් වෙන ප්‍රධානතම මාතෘකාව යුක්‍රේන රුසියානු යුද්ධය බව අපි ඔබට කිව්වොත් සමහර විට ඔබ අපිත් එක්ක එකඟ වෙයි සාමාන්‍යයෙන් කාලෙන් කාලයට ලෝකයේ අවධානය එකපාරම වෙන පැතිවලට යොමු කරන සිද්ධි වෙනවා තමයි උදාහරණයක් විදිහට කිව්වොත් පෞගේ දවස්වල විදේශ මාධ්‍යවල පවා අපි කතා කරපු විශේෂයෙන්ම ගත්තොත් අපි අපේ මාධ්‍ය පවා එහෙම නැත්නම් අපේ channel එකේ පවා ඔබත් එක්ක කතා කරපු ඕෂන් ගේට් සම්බරින් යාත්‍රා අනතුරටත් වැඩි ඉඩක් වෙන් කරලා තිබුණේ හැබැයි ඒවගේ හදිසි සිදුවීම් වල උණුහුම මැකියන්නත් කලින්ම මැකියනවත් එක්කම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නැවතත් යුක්‍රේනය සහ රුසියාව වෙතයි අවධානය යොමු කරන්නේ. අතන මේ යුද්ධය ආරම්භ වෙද්දී ගොඩක් අය හිතුවේ යුක්‍රේනය තමන්ගේ අතින්ම තමන්ගේ බෙල්ල මිරික ගන්නවා හා සමානවම ක්‍රියාවකට මැදි වුණා කියලා. රුසියාව සතුව තියෙන අති දැවැන්ත යුද ශක්තියත් එක්ක යුක්‍රේනය සැසඳීමේදී තමයි මේ හැඟීම ගොඩක් දෙනෙක්ට ඇති වුණේ. හැබැයි තාමත් යුද්ධය තියෙනවා. යුද්ධ සිද්ධ වෙනවා. පැහැදිලි ජයග්‍රහකෙක් පේන දෙයක් මානකවත් නැහැ. දැන් මේ අර්බුදයේ හුදෙක යුද්ධයකට වඩා එහා ගිය ගෝලීය දේශපාලනයේ බල අරකලයක් බවටයි පරිවර්තනය වෙමින් පවතින්නේ. ලංකාවේ ආයතන පවා මේ යුද්ධය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර මේ වෙද්දි පවතිනවා. සමහර අය යුක්‍රේනයට පක්ෂයි, තවත් සමහර අය රුසියාවට පක්ෂයි. මේ දෙගොල්ලෝ අතර සිද්ධ වෙන උණුසුම් වාද විවාද සමාජ මාධ්‍යෙන් ඕනතරම් අපිට හොයා ගන්න පුළුවන්. මේ සියල්ලම තමයි අපිට අහන්න ලැබෙන්නේ රුසියාවට අභියෝග කරන්න තවත් පාර්ශවයක් ඉදිරියට එමින් ඉන්නවා කියලා. හැබැයි ඒක තවත් බටහිර රටක් නෙවෙයි. රුසියාවට මෙහෙම අභියෝග කරන්නේ කුලී හමුදාවක්. පුද්ගලික හමුදා හෝ කුලී හමුදා කියන්නේ මූල්‍ය වාසි හරි එහෙම නැත්නම් වෙනත් විදිහේ දේශපාලන අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන හරි සන්නද්ධ සටන් සහ ආරක්ෂක සේවා සපයන පිරිසක්. සරලවම ගත්තොත් ඔවුන් රජයේ හමුදාවක් වගේ තමන්ගේ රට රකින්න දිවිහිමියෙන් බැඳිලා නැහැ. අරමුණ යහපත් උනත් අයහපත් උනත් ගනුදෙනුව හොඳ නම් තමන්ගේ සේවාව ඕනෑම පාර්ශවයකට ලබා දෙන්නයි ඔවුන් සැදී පැහැදී ඉන්නේ. ඉතින් රුසියාව වගේ ලෝක බලවතෙකුට එරෙහි වෙන්න නම් ඒ හමුදාව අතිශයම ගොඩක් ප්‍රබල වෙන්නත් ඕනේ. මේ කුලී හමුදාව හඳුන්වන්නේ වැග්න. සමහර මාධ්‍යවල මේක වග්න කියලා හඳුන්වලා දීලා තියෙනවා. අපි කෙසේ වෙතත් වැග්න කියන නමින් තමයි මෙතන පටන් කතාව ආරම්භ කරන්නේ. ඉතින් 50,000කට අධික සෙබළුන් සංඛ්‍යාවක් සිටින වැග්නහි ප්‍රධානියා තමයි යෙව්ජිනී පිග්‍රෝෂින්. සමහර භාෂාවල උච්චාරණ විලාසයත් එක්ක ඔහුට යෙව්ගිනි කියලාත් කියනවා. කොමුණක් මුරණ්ඩු නායකයෙක් වුණ පුටින්ට පවා අභියෝග කරන්න නම් ප්‍රිගෝෂින් සැබෑම ප්‍රබලයේ කියලා අපිට හිතෙනවා. ඇත්තටම ප්‍රිගෝෂින් කියන්නේ පුටින්ගේ කෝකියා. මෙන්න මේ කෝකියා ගැනයි අද අපේ කතාව ඔබත් එක්ක දිගහැරෙන්නේ. රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පරයේ ඔබට හැමදාමත් පුරුදු අපට කවදත් නුපුරුදු ඔබේ ආදරණීය ලෙන්ගතු කමින්. අත්‍යවම ගත්තොත් යෝගිනි කියලා කියන්නේ බුෘතියෙන් කෝකියෙක් නෙවෙයි. ඔහු මිල අධික අවන්හල් ජාලයක හිමිකරුවෙක්. ඉන්නේ අවන්හලක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රියතම ස්ථානයක් බවට පත් වී තිබුණා. එතනින් තමයි පුටින් සහ ප්‍රිගෝෂින් අතර මිත්‍රත්වයක් වර්ධනය වුණේ. මේ මිතුදම නිසා තමන්ගේ ව්‍යාපාරය රුසියාව පුරා ව්‍යාප්ත කිරීමට ප්‍රිගෝෂින්ට හැකියාව ලැබුණා. කාලයක් ගත වෙද්දී ක්‍රෙම්ලිනයට ආහාර සැපීමේ වගකීමත් ඔහුට පැවරුණා. අන්න එතනින් තමයි ප්‍රිගෝෂින්ට පුටින්ගේ කෝකියා යන අන්වර්ථ නාමය පට බැඳුනේ. කෙසේ නමුත් යෙව්ජිනී ප්‍රිගෝෂින් මේ තරම් ඉහළ තැනකට ආවේ සාධාරණව නෙවෙයි. තරුණ කාලයේදී විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූ නිසා ඔහුට සිරබත් කෑමටත් සිද්ධ වුණා. පුටින්ගේ දකුණු අත වගේ හිටපු සමීපතයන් අතර ප්‍රබලයක් වෙන්න ප්‍රිගෝෂින්ට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඊට අනුරූපව ඔහුගේ බලයත් කෙමෙන් කෙමෙන් වර්ධනය වෙන්න ගත්තා. බල තණ්හාවෙන් පෙළෙන මිනිස්සු කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැනේ. ඉතින් ප්‍රිගෝෂින්ටත් ඒ කාරණාව පොදුයි. තමන්ගේ ව්‍යාපාර හරහා ගොඩනගුණු බලයට වඩා එහා ගිය බලයක් ගැන හිතපු ප්‍රිගෝෂින් 2014 වර්ෂයේදී වැග්න නැමැති කුලී හමුදාව නිර්මාණය කළා. මේ කුලී හමුදාව නිර්මාණය කළෙත් ව්ලැඩිමීර් පුටින්ගේ යුදමය ඉලක්කවලට සහාය දක්වන මෙවලමක් විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් 2014 ක්‍රිමියාව ආක්‍රමණය කිරීමට රුසියාවට සහාය ලබා දෙන්න වැග්න කණ්ඩායම ක්‍රියා කළා. ඒ වගේම මාලි සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය වගේ අන්ත දුප්පත් අප්‍රිකානු රටවල අභ්‍යන්තර මැදිහත් වීම සඳහාත් වැග්න හමුදාව යොදා ගැනීමටයි රුසියාව ක්‍රියා කරලා තිබුණේ. ඒ වගේම පුටින්ට හිතති රාජ්‍ය නායකයෙක් විදිහට සලකන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් තමන්ගේ බලය රැක ගැනීම සඳහාත් වැග්න කණ්ඩායමෙන් සහාය ලැබෙනවා. යුක්‍රේනයේ ආක්‍රමණය ආරම්භුණු පසු වැග්න කණ්ඩායමෙන් විශාල සහයෝගයක් රුසියාවට හම්බුණා. උදාහරණයක් විදිහට ගත්තොත් නැගෙනහිර යුක්‍රේනයේ පිටි නගරයක් වන බක්මුට් යටත් කර ගැනීම සඳහා වැග්න කණ්ඩායම දැඩි සටන් මෙහෙයවන්නත් ක්‍රියා කළා. කොහොම වුණත් මේ කුප්‍රකට කුලී හමුදාව ඉතාම දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන කණ්ඩායමක් බවයි හඳුනාගෙන තිබෙන්නේ. ඇමරිකාව වැග්න කුලී හමුදාව සලකන්නේ රටවල් කිහිපයක පැතිරුණු අපරාධ සංවිධානයක් විදිහටයි. මීට අමතරව ගත්තොත් ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ සමහර රටවල් වැග්න කණ්ඩායම තහනම් සංවිධානයක් විදිහටයි නම් කරලා තිබෙන්නේ. ඉතින් රුසියාවේ යුද ඉලක්කවලට මෙතරම් උදව් කරපු යෙව්ජිනී ප්‍රිගෝෂින් සහ පුටින් අතර විරසකයක් ඇතිවුණේ කොහොමද කියන එකයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. යුක්‍රේනයේ යුද ගිනිදල් ඇවිලෙන අතරතුරමයි මේ විරසකයක් ඇති වෙන්න ගත්තේ.
කොමර යුක්‍රේනයේ සටන්වලට වැග්න හමුදා මැදිහත් වීම සම්බන්ධයෙන් මුලදී රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තරම් කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ. ඊට ප්‍රතිචාරයක් විදිහට ප්‍රිගෝෂින් රුසියාවේ යුද සැලසුම් විවේචනය කරමින් තමන්ට හිමි අවි ආයුධ ප්‍රමාණවත් නොවන බවයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළේ. ඉතින් මේ වගේ හේතු හින්දා පුටින්ගේ දකුණු අත වගේ හිටපු ප්‍රිගෝෂින් තවදුරටත් පුටින්ගේ හිත දිනා ගැනීමට සමත් වෙයිද කියලත් සැක මතුවෙන්න ගත්තා. කොමරි ක්‍රමක්‍රමයෙන් උත්සන්න වුණු මේ මතභේද හින්දා වැග්න කුලි හමුදාව ඍජුවම පාලනය කළ හැකි කිවිසුමක් අත්සන් කරන විදිහටයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රිගෝෂීන්ට බලපෑම් එල්ල කළේ. මේ පිටුපස පුටින් ඉන්න බව සැකයක් නැහැ. ටිකෙන් ටික තමන් විසින්ම ඇතිදැඩි කළ සුරතලා තමන්ට එරෙහි වෙන බව පුටින්ට දැනෙන්නත් ඇති. හැබැයි ප්‍රිගෝෂීන් ඒ කිවිසුම ප්‍රතික්ෂේප කළා. මේ තරහ මරාවල උච්චතම ස්ථානය ලැබුණේ පහුගිය ජූනි 23 වෙනිදා. එදා තමයි රුසියාවේ ඉහළම ආරක්ෂක නිලධාරීන්ගේ අනුදැනුම මත යුක්‍රේනයේ සටන් කරමින් සිටින වැග්න බට කණ්ඩායම් මතට බෝම්බ එල්ල කළ බව ප්‍රිගෝෂීන් චෝදනා කළේ. දවසකට පස්සේ මුළු ලෝකයේ උණුසුම්ම ජාත්‍යන්තර ප්‍රවෘත්තිය බවට පත් කරමින් වැග්න කණ්ඩායම රුසියානු හමුදාවට එරෙහිව යුක්තිය පසිඳලීමේ ගමනක යෙදෙන බවයි ප්‍රිගෝෂීන් ප්‍රකාශ කළේ. රුසියානු ආරක්ෂක අංශ මේ ප්‍රකාශය සැලකුවේ රුසියාවට එරෙහි සන්නද්ධ නැගී සිටීමක් විදිහටයි. ඊට පස්සේ වැග්න කණ්ඩායම යුක්‍රේනයෙන් පිටවී රුසියානු නගරයක් වන රොස්ටොව් ඔන් ඩොන් වෙත ගමන් කළේ ඒ යටත් කර ගැනීම සඳහා. කොමරි මේ අතරේ ජ්‍යෙෂ්ඨ රුසියානු ජෙනරාල්වරු වැග්න සටන්කාමීන් ඉවත් කර ගන්නා ලෙස දන්වා සිටියත් ප්‍රිගෝෂින් ඒ එච්චර ගණන් ගත්තේවත් නැහැ. ඊට පස්සේ රුසියාවේ ජාතික ආරක්ෂක සේවය විසින් වැග්න හමුදාවට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමටයි ලැහැස්සි වුණේ. කෙසේ නමුත් පුටින් පාලනයේ තර්ජන ගර්ජන මැද වැග්න කුලී හමුදාව කිසිම ගැටලුවකින් තොරව රොස්ටොව් ඔන් ඩොන් නගරයට ඇතුළු වූ බවයි ප්‍රිගෝෂින් ප්‍රකාශ කළේ. ඊට පස්සේ රුසියාවේ හදවත බද වූ මොස්කව් නගරය වෙත ගමන් කිරීමටත් ඔවුන් ලෑස්ති වුණා. හැබැයි මේ අතරේදී අනපේක්ෂිත යමක් සිද්ධ වුණා. පුටින්ගේ අඹහලුවෙක් වගේ ඉන්න බෙලරුස් රාජ්‍ය ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මේ අරමුදට මැදිහත් වීමයි ඒ අතරේදී එකපාරම සිද්ධ වුණේ. කොමාරි ඔහු රුසියානු ඉහළ නිලධාරීන් සහ වැග්න කණ්ඩායම සමග සාකච්ඡා කිරීමෙන් පස්සේ ගිවිසුම කරහා වැග්න කණ්ඩායමේ මොස්කව් ගමන නතර කිරීමට සමත් වුණේ. ගිවිසුමට අනුව ප්‍රිගෝෂින් රුසියාවෙන් ඉවත් වී බෙලරුස් වලට පිටත් විය යුතුයි. ඊට හිලව්වක් වශයෙන් ප්‍රිගෝෂින් ප්‍රමුඛ වැග්න කණ්ඩායමට එරෙහිව ගොනු කිරීමට නියමිතව තිබූ අපරාධ දඬු සියල්ල ඉවත් කිරීමටයි රුසියානු පාලනය එකඟ වුණේ. ඔන්න ඔය විදිහට ලෝකයක්ම මවිත කළ මේ ප්‍රිගෝෂින්ගේ රුසියානු ආක්‍රමණය පැය 24ක් වගේ කෙටි කාලෙකින් අවසන් වුණා. එතකොට ඇත්තටම මොකක්ද උනේ මේ? ඇත්තටම පුටින්ට පාඩමක් උගන්වන්නද ප්‍රිගෝෂින්ට ඕන උනේ? එහෙමත් නැත්නම් මේකත් රුසියානු දේශපාලනේ මොකක් හරි ස්ක්‍රිප්ට් එකක කොටසක්ද? මොකද පුටින්ගේ ගජ මිතුරෙක් වෙන බෙලරුස් ජනාධිපති තමයි මේ අර්බුදය අවසන් කරන්න මුල්ලුනේ. තාම මේ කරුණු හරියට පැහැදිලි නැහැ. විවිධ මත සහ අනුමාන තමයි ලෝකේ පුරා ප්‍රචාරය වෙන්නේ. ඒකත් එක්ක ඔබට කියන්න ඕන තවත් දෙයක් තමයි, ඔබෙන් අහන්න තියෙන තවත් දෙයක් තමයි, ඔබට තියෙන ප්‍රශ්නෙකට උත්තරේ වැග්න හැරෙන්න තවත් කුලී හැමදා ලෝකේ තියෙනවද? ඔක තමයි තියෙන ප්‍රශ්නේ. උත්තරේ ගත්තොත් ඔව්. ඇකඩමි කියලා කියන්නේ ඒ වගේ ඉතාමත්ම බලවත් ප්‍රසිද්ධ කුලී හැමදාවක්. ඇමරිකාව මූලික කරගෙනමින් බිහිවුණු මේ කුලී හැමදායකකේ කාලයකට පෙර බ්ලැක් වෝටර් කියලා හැඳින්වුවා. අෆ්ගනිස්තාන් යුද්ධයත් එක්ක ඇකඩමි හමුදාවට ඇමරිකානු රජෙන් විශාල පරිමාණයේ කොන්ත්‍රාත් ලැබුණා. ඉරාක් යුද්ධයේ මෙහෙම වලටත් උන් සම්බන්ධ කර ගැනීමට ඇමරිකාව උනන්දුුනේ. ඒ විතරක් නෙවෙයි, ඔබට මතකද ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් වුණු කැත්‍රිනා සුලිකුණාටුව. අන්න ඒ සුලිකුණාටුන් විපතට පත්වය බේරා ගැනීමටත් මේ ඇකඩමි හමුදාවේ සහය ඇමරිකානු රජය ගත්තා. ඉතින් අවසන් වශයෙන් ඩිෆයින් ඉන්ටර්නැෂනල් තවත් ප්‍රසිද්ධ කුලි හැවයන් සපයන සමාගමක් මේ කුලි හමුදාවේ මූලස්ථානයේ තියෙන්නේ පේරු රාජ්‍යයේ ලීමා නගරේ. ඩිෆයින් කුලි හමුදාව ලෝකයේ අනෙකුත් කුලි හමුදාවලට වඩා ලාභදායී කියලායි සැලකෙන්නේ. මාසකර ඩොලර් දහසක් වගේ මුදලකට වුණත් ඔවුන්ගේ සේවාව ලබා ගන්න පුළුවන්. පේරු කියන තුන්වෙනි ලෝකයේ රටක්. බොහෝ මිනිසුන්ගේ ආදායම ඉතා පහළ මට්ටමකයි තියෙන්නේ. ඉතින් ඩොලර් කිහිපයක් කියන්නේ ඔවුන්ට ලොකු මුදලක්. අඩු මුදලකින් වැඩි ශ්‍රමයක් ලබා ගැනීම කොහොමද? දුප්පත් රටවල් වල ලක්ෂණයක්නේ. ඔවුන් ඉරාක් යුද්ධයටත් සහභාගී වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලාභයට සේවාව සපයන හින්දා ලෝකයේ පුරා ව්‍යාප්ත විපතක් ඩිෆයින් සමාගමට මේ විදිහ හැකියාව ලැබෙලා ඉවරයි.